කොටිම්ම කියනවනම් හිතවතුනි අද 2024 ජූලි මාසේ 18 වෙනිදා අද දවල් අපට දැන් පැයකට හමාරකට ඉස්සෙල්ලා ආරංචියක් ලැබුණා කලකොඩ ඇත්තේ ඥානසාර හාමුදුරුවන්ට අප ලැබුණාය කියලා අභියාචන අධිකරණයෙන් ඒකට හේතුව තමයි හාමුදුරුවන්ගේ නඩුව සම්බන්ධයෙන් ඒ කියන්නේ තීන්දුව සම්බන්ධයෙන් අච්චු කළානේ අවුරුදු 4කට අවුරුදු 2 ඒක සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කරලා අභියාචන අධිකරණයට එතකොට අප හම්බ වෙනවනේ අප හම්බ වෙනවා කියලා කියන්නේ ඒක අධිකරණේ තීරණය මත ඉතින් අධිකරණේ තීරණය මත අප හම්බ වෙලා තියෙනවා හාමුදුරුව ඒ తాවකාලිකව හෝ එහෙම නිදහස් වීම සම්බන්ධයෙන් අප මත නිදහස් වීම සම්බන්ධයෙන් අපිට සතුටක් තියෙනවා මොකද අපි මේ සිද්ධිය පටන් ගත්ත දවසේ ඉඳලා ඒ කියන්නේ හාමුදුරුවන්ට මේ තීන්දුව ලැබිච්ච දවසේ ඉඳලා අපි ඉල්ලීම් කරා පැමිණිලි පාර්ශවයෙන් ඉල්ලීම් කරා කරුණාකරලා පුළුවන් නම් තමුන්නාන්සේලා එකඟතාවකට එන්න ඒ කියන්නේ මේකට කනගාටුව පළ කරලා සමාව ඉල්ලනවා නම් මේ කරපු වරදට අපහාසාත්මක වරදක් නෙවතන තියෙන්නේ ආගමික නායකයාට කරපු අපහාසයක් සම්බන්ධයෙන් අර කූරගල පූජා භූමිය සම්බන්ධ සිද්ධියේදී වෙච්ච දෙයක් මේවා අවශ්‍ය දේවල් නෙමෙයි ඇත්තටම ඒ කියන්නේ ඇත්තටම මේ වගේ දේවල් වලට මිනිසු ඇන කොටා ගන්න අවශ්‍ය නැහැ මේවා මේ දේශපාලකයෝ විසින් මොහේවනු ලැබූ දේවල් අවසානයේ ඥානසාර හාමුදුරුව වගේ අය මේවට බිලි වෙනවා ඉත්තු වෙනවා ඒකයි ඉතින් ඒක නිසා දැන් තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් නිසා රටේ සමාජයේ ජනතාව අතර අපි ඉල්ලීමක් කරා ඉතින් සලකා බලන්නයි කියලා එහෙම කරලා මේ ඒ කියන්නේ හාමුදුරුවන්ට සහනයක් ලබා ගන්න. ඉතින් අද මේ ආරංචිය ආපුවාම සතුටක් දැනුණා හිතට මොකද අපි දන්න දෙයක් තියෙනවා. ඒක තමයි මේ ඥානසාර හාමුදුරුව පුද්ගලයෙක් විදිහට ඒ කියන්නේ ඔබ දන්නවනේ දැන් දේශපාලකයෝ ඉන්නවා. රාජපක්ෂලා කියන්නකෝ වික්‍රමසිංහලා කියන්නකෝ ප්‍රේමදාසලා කියන්නකෝ ඔය ඕනේ දේශපාලකෙක් ඔය අවුරුදු 70 ගානක් රට කරවපු අම්මලා තාත්තලා අප්පච්චිලා ඔක්කොම තාත්තලා සීයලා ඔක්කොම බොරුළුගොඩ පරම්පරා ආරව මේ ඔක්කොම ඒ ඔක්කොම නමට මතක් වුණේ උදේ අර කොහොල පාලම විවෘත කළානේ බොරුළුගොඩ සිංහයාගේ මේ දෙන්නෙක් පුත්තු දෙන්නේ පුත්තු මුණුපුරෝ ඔහොම දෙන්නෙක් එතන හිටියා දිනේෂ් ගුණවර්ධනයි බන්දුල ගුණවර්ධනයි ඉතින් ඒගොල්ලෝ තාම ඉන්නවා මේකේ රටට වෙච්ච අබැද්දිය ඒක පැත්තක ඒගොල්ලෝ ඉන්නවා දේශපාලනේ ඉන්නවා ඒගොල්ලෝ ඉතින් ඒගොල්ලෝ හිතාගෙන ඉන්නවා නම් ඒක දිගටම කරන්න පුළුවන් කියලා ඒක දිගටම කරන්න බෑ මොකද රටයි සමාජයයි ජනතාවයි ඔක්කොම වෙනස් වුණා ඥානසාර හාමුදුරුව වගේ අය බිල්ලට ගියා ඉතින් ඒ වුණාට ඥානසාර හාමුදුරුව වගේ අය ඔය කියාපු දේශපාලකයෝ විදියට දූෂිත නැහැ. ඒක අපි පැහැදිලිව කියන්න ඕනේ. ඒ වගේම තමයි ඥානසාර හාමුදුරුව කියන්නේ එහෙම මේ තමන්ට හම්බ කරගන්න තමන්ට දේවල් මේ අයිති කරගන්න තමන්ගේ සනුහරේ ජීවත් කරවන්න එහෙම දේශපාලනයක් හෝ සමාජ වැඩක් කරපු කෙනෙක් නෙමෙයි. හාමුදුරුවන් දෙමුණා ඇම්මක්. හරි අපි කියමුකෝ සිංහල බෞද්ධ ඇම්ම කියලා. ඒක තිබුණා ඇත්ත. තවමත් ඒක හාමුදුරුවන්ගේ ඇඟේ ඇති. හරි ඔය තිබිච්චාවේ. එතකොට දැන් ඒක හැම තිබුණයි කියලා ඕනම කෙනෙකුට තමන්ගේ වර්ගය ගැන ආගම ගැන ඒක එළියට දාගෙන දඟලන්න ගියොත් නේ ප්‍රශ්නේ ඇති වෙන්නේ. ඔළුවේ තියෙන එක අපිට ඔළුවෙන් අරන් දාගන්න බෑනේ. ඒක අපි ඉපදිච්ච හැටිනේ. රයිට්. එතකොට ඕනම කෙනෙක් ඔයා කවුද? මං සිංහල. මං දෙමළ. මං මුස්ලිම්. එම කියන්නේ නැද්ද? එම කියනවනේ. නෑ නෑ මම මේ ලෝකවාසියෙක්. ඒ තරමට අපි තාම ගිහිල්ලා නෑ. එතකොට ආගම ඇහුවොත් ඔය උපැන්න සාතිකේ හරි මොනවා හරි ෆිල් කරන්න ගියාමත් ෆෝම් එකක් ඒකෙත් ලියන්න එපා. ආගම මේකයි ජාතිය කියලා කියන්නේ ජාතිය නම් අපි ශ්‍රී ලංකන්ස්. හැබැයි මේ ඒක වර්ගය.
රේස් එක අහනවනේ. ඉතින් එතකොට මේවා මිනිසුන්ගේ ඇතුලේ ගැබ් වෙලා තියෙනවා. ඉතින් මම ඒක කිව්වේ ඒ ඔතිපිච්චාවේ එහෙම. එතකොට ඥානසාරාම්දුරෝ ඒ පැත්තෙන් යම් කිසි විදියක දෙයක් කරගෙන කරගෙන ආවා. සංඝ රජු කියලා කිව්වා. පොඩ්ඩක් ඇඳුනා තමයි. ඇඳුනා තමයි උසමහතක් තියෙනවනේ. හොඳට අඳන්නත් පුළුවන්. කට්ටිය වාහන පෙරහැරවල් දාගෙන එම පිටිපස්සෙන් ගිහිල්ලා ආම්දුරොත් ඉතින් මෙහෙම ගිහිල්ලා එහෙම ගිහිල්ලා තැන් තැන්වල පැනලා ආරේනලා බෙල්ලෙන් අල්ලලා තල්ලු කරලා අරවා මේවා නාට්‍ය ගොඩක් රඟපෑවා. චිත්‍රපටිත් තිබුණා. ඉතින් කොහොමාරි අන්තිමට පෞගේ වතාවේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට ඇතුළට ගියාම ඔන්න මෛත්‍රීපාල සිරිසේන උන්නේ ජනාධිපති වුණාම මං හිතන්නේ කරපු එකම දේද කොහෙද ඒක, කියන්නේ වැඩකට ඇති දෙයකට කරපු හාමුදුරන්ට නිදහස හම්බුණා. ඊට පස්සේ දැන් ඒ අස්සෙම තිබිච්ච එකක් මේකත් මේ අද ඒ කතාවක් නෙමේ. එතකොට මේකට ආපහු දඬුවම් ලැබුණා. දැන් ඔන්න අභියාචනයට ඉදිරිපත් කරලා අප හම්බෙලා තියෙනවා. එළියට පැමිණීම ගැන සතුටුයි. හැබැයි මෙතන ඉඳන් තියෙනවා කාරණාවක්, බරපතල කාරණාවක්. දැන් අපි කිව්වේ මේ පැමිණි පාර්ශවයට අපි බොහොම කරුණාවෙන් ඒ අයට අපි මතක් කරලා දුන්නා. මේ අවස්ථාව අපිට පාවිච්චි කරන්න බැරිද ජාතිය ගොඩනැංවීම කියන මාතෘකාව යටතේ, නේෂන් බිල්ඩින් කියන එක. එතකොට අපි වෙන වෙනම මුස්ලිම් වාර්ගිකයෝ, සිංහල බෞද්ධයෝ, එතකොට දෙමළ හින්දු අය ඔහොම වෙන වෙනම ඉන්නේ නැතුව මේක නේෂන් බිල්ඩින් කියලා කියන්නේ අපි ඔක්කොම එක්කාසු වෙලා ශ්‍රී ලංකන්ස්, ශ්‍රී ලාංකිකයෝ විදිහට අපි යම්කිසි විදිහක ගොඩනැංවීමක් කරන්න 2022 මහජන ඒ විප්ලවයේදී අපි එකතු වුණානේ. දැන් ඒක බිඳින්න බෑ කාටවත්. ඒකම උපයෝගී කරගෙන තවත් බෙදිලා ඉන්නේ නැතුව, බෙදිලා මේ විදිහට පැමිණිලි දාගෙන ඉරේ යවාගෙන ඔහොමම කරන්නේ නැතුව, හරි වෙච්ච දේවල් වුණා අපි මේවා දැන් සමහන් කරගමු කියලා අපි ඒ වගේ තැනකට එන්න. එතකොට ඒක ඥානසාර හාමුදුරුවන්ට කැමති අයත් ඉන්නවා, අකමැති අයත් ඉන්නවා. මම කැමතිත් නෑ අකමැතිත් නෑ. හැබැයි මගේ තියෙනවා හාමුදුරු සම්බන්ධයෙන් අර වික්ටිමයිස් වෙච්ච එක සම්බන්ධයෙන්. එහෙමනේ. දැන් මම කතා කරනකොට කිව්වේ මතකද ඔය ලොකු පැටි කියන පාතාලය වෙන්න පුළුවන්, කංජිපාණි වෙන්න පුළුවන්, මොකා හරි වෙන්න පුළුවන්. හරි, ඒ ඒකලත් මේ සමාජයේ දේශපාලනයේ වරදින් වික්ටිමයිස් වෙලානේ තියෙන්නේ. අපි මේක කල්පනා කරන්න ඕනේ. මේ නිකන් එක පාටම මුන් ඔක්කොම මේ ඉවර කරලා දාන්න ඕනේ, නැත්තම් මිහිරේ දාන්න ඕනේ, හරි මරලා දාන්න ඕනේ, හරි කියන්න ඉස්සෙල්ලා මේ පැවතුණු සමාජ දේශපාලන තත්ත්වය අපි සලකා බලන්න එපා. එතකොට ඒක ඇතුළේනේ මේක උනේ. මේක මේ හොඳට තිබිලා, ඔක්කොම හොඳට තිබිලා උන්ගේ තියෙන ජඩකම හින්දා මෙහෙම වුණා නෙමෙයිනේ. ඔක්කොම හොඳට තියලා ඥානසාරාම්දුරුවන්ගේ තියෙන කැසිල්ලක් හින්දා මෙහෙම වුණා නෙමෙයි. ඉතින් ඒක හින්දා අපි එතනින් කල්පනා කරොත් අපිට පුළුවන් මේක පොඩ්ඩක් හරි බරි ගස්සා ගන්න. බැරි නෑ. දැන් අපි හිතමුකෝ මෙතනින් මේ කාරණය ඒ විදිහට අපි හදාගත්තයි කියලා, පැමිණිලි පාර්ශවයත් එකඟ වුණයි කියලා, යම් කිසි විදියක මේක සමහන් කරගන්න. මම දන්නේ නැහැ එහෙම ඉඩක් තියෙනවද කියලා. එහෙම ඉඩක් තියෙනවා නම් නීතියනුත් ඒ විදිය සහනයක් ගන්න පුළුවන් නම් අපි ඒක කරගත්තොත් ලොකු ජයග්‍රහණයක්. එතකොට අපිට මේක ගැන කතා කරන්න පුළුවන්. පැමිණිලි පාර්ශවයේ ඒ පළ කරපු සහයෝගය ගැන අපිට කතා කරන්න පුළුවන්. එතකොට තව කාටවත් ආපහු ගිහිල්ලා මෙහෙමයි කියලා ඇඟිලි දික් කරන්න බැරි වෙනවා. එහෙමනේ. වැරදි කිරීම මිනිස්සුන්ගේ ගතියක්, සමාව දීම දෙවියන්ගේ ගතියක් කියලා කියමනක් තියෙනවා. is human, forgive is divine කියලා කියන්නේ. ඒකනේ. එතකොට දේවත්වයටපත් වෙනවනේ සමාව දෙන අය. අන්න ඒ කාරණේ තමයි අපි මතක් කළේ. හරි, අපි හිතමු ඕක ඒ විදිහට සිද්ධ වුණයි කියලා. එහෙම සිද්ධ වුණාට පස්සේ අපිට පුළුවන් වෙනවා මේක යම් කිසි විදියක හොඳ තැනකට ගේන්න. හැබැයි ලොකු වගකීමක් පැවරෙනවා ඥානසාර හාමුදුරුවන්ගේ කර මත. මොකද්ද? එක එකාගේ ඉගැන්නුම් බස් මත
තමන්ගේ වචන සහ හැසිරීම පවත්වන්නේ නැහැ කියන එක හාමුදුරුව හිතර ගන්න ඕනි. ඒ කියන්නේ අන්තිමට බැලුවාම කවුරුත් හිටියේ නැහනේ. කාටවත් මුකුත් කරන්න බැරි වුණානේ. නීතිය හැමෝට ගියාම එතනින් වරදිකාරයෝ වුණාම එතකොට අවසානයේ පැමිණිල්ල දාපු මිනිස්සුමනේ මේ සමාව දීලා හාමුදුරුවන්ට එකඟතාවකට එන්නේ. මං කියන්නේ මේ ටික හරියට ඒ විදිහටම සිද්ධ වුණොත්. ඒ හින්දා හාමුදුරුවන්ට තියෙනවා ලොකු වගකීමක්. ඉස්සර කාපු ලනු කන්නේ නැතුව ඉන්න. එක එක ලනු නම් දෙයි. දැන් ඉලෙක්ෂන්ස් තියෙනවා අරවා මේවා වැටිච්චෙව් නැගිට්ටවන්න ඕනි මලමිනී තියෙනවා පණ ගන්න ඕනි ඒ වගේව ගොඩක් තියෙනවා. එතකොට දැන් මේ වෙලාවේ අපිට ඇහෙනවා දැන් ඔය මේ ඇප ලැබීමත් එක්කම මෙහෙම මෙහෙම එනවා රාවයක් වෙන කවුරුත් නෙමෙයි වෙන මේ මුස්ලිම් අයත් නෙමෙයි දෙමළ අයත් නෙමෙයි කවුරුත් නෙමෙයි සිංහල බෞද්ධ අයම තමයි මේ කමෙන්ට්ස් වල ගොඩාක් තියෙනවා දැන් සමාජ මාධ්‍ය අද මම දැක්ක මේ සිද්ධියෙන් පස්සේ දැන් ඉතින් හරි දැන් වැඩේට බහි දැන් අවුස්සයි ඔන්න ඕක දැන් එතකොට ඒ සම්බන්ධයෙන් ඥානසාර හාමුදුරුවන්ට අපි වේලසනින්ම මතක් කරන්නයි මේ වීඩියෝව කරන්නේ. ඉතින් එතකොට එයා ආයෙමත් කරන්නේ පරණ දෙයමයි කියන චෝදනාව, ඒ මැසිවිල්ල, ඒ කාරණාව කියන අය කියන එකට අපිට විරුද්ධ වෙන්න බෑ. ඒකේ බොහොම සාධාරණ පසුබිමක් තියෙනවා. ඉතින් ඒ හින්දා අපි බොහොම කරුණාවෙන් ආදරයෙන් මතක් කරනවා ඥානසාර හාමුදුරුවන්ට. මේ වීඩියෝ බැලුවොත් කවුරු හරි මේක පෙන්නුවොත් ඥානසාර හාමුදුරුවන්ට මම දන්නවා හාමුදුරුව සාමාන්‍යයෙන් අපේ වීඩියෝස් බලනවා. එහෙමනම් හාමුදුරුවනේ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. මන් දන්නේ හාමුදුරන්ට මේ වෙලාවේ දේවල් ගැන ප්‍රසිද්ධියේ කතා කරන්න අවසර තියෙනවද කියලා. මොකද යම්කිසි තීන්දුවක් ලැබිලා වරදකරුවෙක් වෙලා අච්චුවට ගිහිල්ලා ඊට පස්සේ මේ ඇප ලැබිලා එළියට එන්නේ එතනදී කොන්දේසි තියෙනවද නැද්ද මන් දන්නේ කතා කිරීමේදී. හැබැයි කොන්දේසි තියෙනවා නම් හරි නැතු නැත්නම් හරි ඒ ඒ ඒ කොන්දේසි වලට යටත්ව හරි හාමුදුරුව කල්පනා කරලා බලන්න මේ මිනිසුන්ට ප්‍රකාශයක් කරන්න පුළුවන්ද කියලා මේ හාමුදුරුවන්ගේ ඉදිරි වැඩපිළිවෙල ගැන. ඒක හරි වටිනවා. මොකද මෙතන වැරදි වැටහීමක් කියවට වැරදිම වැටහීමක් නෙමෙයි ඒක. මං කිව්වේ ඒකට පසුබිමක් තියෙනවා. ඒක සාධාරණයි. එතකොට එහෙම කියන එක යායිමත් කරන්නේ පරණ දෙයමයි. ඔන්න ඕක. අන්න ඒක අපිට පුළුවන්ද නැති කරන්න වහාම. නැති කරන්න පුළුවන් නම් ලොකු දෙයක්. ඒ කියන්නේ පොඩි නිකන් ප්‍රෙස් එකක් වගේ තියලා මේක දැන් තියෙන්නේ මෙන්න මේ தત્ත්වේ. එතකොට මම ඉදිරියේදී සමාජ දේශපාලනයේ නියැලෙන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මෙහෙමයි. එක්කෝ සමාජ දේශපාලනයේ මම නැහැ. එක්කෝ මම කරන්නේ ආගමික වැඩ කටයුතු විතරයි හරි මොකක් හරි එකක්. සමාජයේ මේ පණිවිඩේ හරි වටිනවා හාමුදුරනේ. මොකද ගලගොඩත්තේ ඥානසාර හාමුදුරුව කියන්නේ මේ අර ප්‍රමාණයෙන් වගේම දැනෙන ප්‍රමාණයෙන් පොඩ්ඩක් වැඩි මිනිසුන්ට. වචනයක් කිව්වත් යමක් කරත් අන්න ඒකයි උතන තියෙන ප්‍රශ්නේ. ඒ කියන්නේ මේ පේනවා දකිනවා ඇහෙනවා වැඩි. ඒක නිසාම හාමුදුරුවන් ගැන මේ වෙලාවේ තියෙනවා විචිකිච්ඡාවක්. ඒ විචිකිච්ඡාව නැති කරන එක හාමුදුරුවන්ගේ වැඩක්. ඒක නිසා අපි ඒක මතක් කරනවා. මොකද මේ වෙලාව මේ මැතිවරණ සමයක් තව සති 8කින් 10කින් ජනාධිපතිවරණයක් තියෙනවා. එතකොට රට තියෙන්නේ තීරණාත්මක තැනක, මිනිස්සු ඉන්නේ තීරණාත්මක තැනක. මිනිස්සු අවුරුදු 75ක් 76ක් රැවටිලා දූෂණයට ලක් වෙලා මංකොල්ල කෑම් වලට ලක් වෙලා ඇති වෙලා ඉන්නේ. මෙතනින් එහාට තවත් මේ ගමන යන්න බෑ කියන තැනක ඉන්නේ. ඒ හින්දා හාමුදුරුවෝ මේ සමාජයට නිදහස් වෙලා ආවහම අර කියන කතාවයි ඇත්තටම වෙන්නේ මොකද්ද කියන එකයි අතර මං කියන්නේ පරස්පරයක් තියෙන්න බෑ. ඒ කියන්නේ පරතරයක් තියෙන්නත් බෑ. ඒක හරියටම මිනිස්සු දැනගන්න ඕනි. ඒක දැනගත්තාම හරි ලේසි. එතකොට මොකද ගලගොඩත්තේ ඥානසාර හාමුදුරුවෝ කියන්නේ මම මෙතෙක් කිව්වා වගේ ලංකාවේ සමාජ ආගමික සහ දේශපාලනික
ඒ ගමන් මාර්ගයේ ඒ වැඩපිළිවෙලේ තීරණාත්මක චරිතයක් අවුරුදු 10කට 12කට කලින්. හැබැයි දැන් නෙමෙයි, මේ වෙනකොට මුළු රටම වෙනස් වෙලා, දේශපාලනය වෙනස් වෙලා, විශේෂයෙන්ම ජනතාව වෙනස් වෙලා. ඒකෙහිඳ හාමුදුරුවන්ට ජනතාවත් එක්ක යම් කිසි විදිහක සාකච්ඡාවක් අවශ්‍ය නම් මං හිතන්නේ මේක හොඳම වෙලාව ඒ සාකච්ඡාව හරි තැනින් හරි විදිහට පටන් ගන්න. හාමුදුරුව දකින්නවනේ දූෂිත දේශපාලුවන්ගේ කටවල් වැහිලා දනිස් පණ නැති වෙලා කර කියා ගන්න දෙයක් නැතුව වැටිච්ච තැන්වල ඉන්නවා කෙහෙල් කඳන් වගේ. නැගිට ගන්න බෑ. මුළු රටම ජනතාවත් එක්ක වේගයෙන් ප්‍රගතිශීලී ගමනක් යනවා. ඒක නවත්තන්නත් බෑ. ඉතින් එන්නේ ගමනට හාමුදුරුවෝ සහයෝගය දක්වන්නේද බාධා කරන්නේද කියලා දැනගන්න සමාජය කැමැත්තෙන් ඇති. එහිඳ මං හිතන්නේ හාමුදුරුවන්ගේ යුතුකමක් තියෙනවා ඒ ගැන සමාජයේ දැනුම්බත් කරන්න. කොටිම කියනවා නම් හාමුදුරුවනේ මං හිතන විදිහට මේ තමයි හාමුදුරුවන්ට, ඒ කියන්නේ නිවැරදිම විදිහට නිවැරදි වෙන්න ලැබෙන ජීවිතයේ අවසාන අවස්ථාව. කොටිම්ම කියනවා නම්